şansın abi. සුපින්මුතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ ගම්පහ බැන්දිය මුල්ල විද්‍යාසේකර පිරිවන් විහාරය හා අස්කිරිය පුරාණ ගල්ලෙන් විහාරය යන උභය විහාරාධිපති බැන්දිය මුල්ල විද්‍යාසේකර පිරිවනේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජනීය බැලුම් මහර ඉන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුපින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව වන්දනා සූත්‍රයේ ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැම දැන් උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදෝ සාදෝ සාදෝ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. උන්තේහි වීර විජිත සංගාම සත්
අත්තවාහ අනන විචර ලෝකේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සන්ති තී. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් හැම දෙනාම සූදානම තිලෝකාග්‍ර ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නටයි. ඒ සඳහා අපට ලැබුණු මාතෘකාව වන්දනා සූත්‍ර දේශනාව. මේ වන්දනා සූත්‍ර දේශනාව ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ සඝාතක වග්ගයේ සක්ක සංයුත්තේ ඇතුළත් වන සූත්‍ර දේශනාවක් හැටියට වන්දනා සූත්‍ර දේශනාව සඳහන් කරන්නට පුළුවන්. පින්නතුන් දන්නව, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව පළවෙනි ධර්ම මහා සංගායනාව පැවැත්තුවා. මේ පළවෙනි ධර්ම මහා සංගායනාවේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය නිකාය හැටියට වර්ග කරන්ට යෙදුණා. ඒ අනුව දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය හැටියට නිකාය පහකට වර්ග කළා. සංයුත්ත නිකාය තුල සඳහන් වෙන්නේ ගාථා සහිත කෙටි සූත්‍ර දේශනාවන්. ඒ අනුව විවිධ සංයුත්තයන් මේ සංයුක්ත නිකාය තුල තිබෙනවා. දේවතා සංයුත්තය, දේවපුත්ත සංයුත්තය, භික්ඛු සංයුත්තය, භික්ඛුනී සංයුත්තය. ඒ අතර එක් සංයුක්තයක් තමයි මේ සක්ක සංයුක්තය කියලා කියන්නේ. මෙහි සඳහන් වන සෑම සූත්‍ර දේශනාවකටම සක්‍ර දේවේන්ද්‍රයාගේ සම්බන්ධයක් තිබෙනවා. ඒ නිසා තමයි මේ සක්ක සංයුත්තය නමින් නම් කරලා තිබෙන්නේ. එහි සඳහන් සූත්‍ර දේශනාවක් හැටියට මේ වන්දනා සූත්‍ර දේශනාව අද මාතෘකාව හැටියට ඉදිරිපත් කරන්නට යෙදුනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ සිටින අවස්ථාවේ මේ වන්දනා සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. තේන කෝපන සමයේන භගවා දිවා විහාර ගතෝ හෝති පටිසල්ලීනු. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ දිවා විහරණ සුවයෙන් සමාපatti සුවයෙන් වාසය කරනවා. පටිසල්ලීනෝ කියලා මෙතන සඳහන් කළේ සමාපatti සුවය. පින්නතුනි, සමාපatti වර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි නිරෝධ සමාපත්තිය, අනිත් එක ඵල සමාපත්තිය. ධානලාභී අනාගාමී මහරහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදිනවා. දැන් බුදුරජාණන් වහන්සේත් නිරෝධ සමාපත්තියට සමවැදුණු අවස්ථාවන් පිළිබඳව අපි ධර්මයේ අහලා තිබෙනවා. අනිත් සමාපත්තිය තමයි ඵල සමාපත්තිය. මාර්ගඵලලාභී ඕනෑම කෙනෙකුට මේ ඵල සමාපත්තියට සමවැදීමේ හැකියාව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ දිවා විහරණයෙන් වාසය කරන්නේ ඵල සමාපත්තියට සමවැදිලා. තමන් ලබාගත් ඒ උතුම් වූ ඵලයන් පිළිබඳව මෙනෙහි කරමින් කටයුතු කරනවා. පින්නතුනි, සමහර සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ විමුක්ති සුඛ පටිසංවේදී. උන්වහන්සේ සමහර අවස්ථාවල විමුක්ති සුවය විඳිමින් වාසය කරනවා. තමන් ලබාගත් බුද්ධත්වය, තමන් වහන්සේ අවබෝධ කරගත් මේ විමුක්ති මාර්ගය පිළිබඳව මෙනෙහි කරමින් උන්වහන්සේ තමන්ගේ කාලය ගත කරනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ පරමාදර්ශී චරිතය, උන්වහන්සේ කොයි යම් වෙලාවකවත් තමන් වහන්සේගේ කාලය අපතේ දැම්මේ නැහැ.
දිනචරියාවකට අනුව වැඩ කටයුතු කළා. උන්වහන්සේගේ දවස ගෙවුණේ පරත්තම් පටිපජ්ජත කියන මේ බුද්ධ වචනයට අනුව. උන්වහන්සේ ස්වාර්ථය ලබාගත්තා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා. ඉන් අනතුරුව ඒ ලබාගත් පරම අවබෝධය සකල සත්වයා වෙනුවෙන්ම දේශනා කරන්නට යෙදුණු. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩවාසය කරමින් දිවා විහරණය යෙදෙමින් ඵල සමාපත්තියේ කටයුතු කරමින් සිටින අවස්ථාවේදී අතකෝ සක්කෝච දේවා නමින්දෝ බ්‍රහ්මාච සහම්පති යේන භගවා තේනුප සංකමි. මෙන්න මේ වෙලාවේ සක්‍රදේවේන්ද්‍රයත් සහම්පති බ්‍රහ්මයත් බුදුරජාණන් වහන්සේ වෙත එළඹුණා. සක්‍රදේවේන්ද්‍රයත් සහම්පති බ්‍රහ්මයත් උපසංකමිත්වා පච්චේකන් ද්වාරබාහන් නිස්සා යට්ටන්සු එළබිලා වෙන වෙනම දොරකොඩ ළඟ මේ දෙදෙනාම වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා, දෙන්න දෙපැත්තට වෙලා දොරකොඩ ළඟ වාසය කරනවා සක්‍රදේවේන්ද්‍රයත් සහම්පති බ්‍රහ්මයාත්. අතකෝ සක්කෝ දේවානමින්දෝ භගවතෝ සන්තිකේ ඉමං ගාතං අභාසි. මේ වෙලාවේදී මේ සක්‍රදේවේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ සමීපයේ ගාතාවක් ප්‍රකාශ කරනවා. උට්ටේහි වීර විජිත සංගාම පන්න භාර අනන විචර ලෝකේ චිත්තංචතේ සුවිමුත්තං චන්දෝ යතා පන්න රසාය රත්තිං. දැන් මේ සක්‍රදේවේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ අභිමුඛයේ ඉඳගෙන උන්වහන්සේට ගාථා ධර්මයක් ප්‍රකාශ කරනවා. මොකද්ද මේ ගාථා ධර්මයේ අදහස? උට්ටේහි වීර, වීර කිව්වේ වීරයන් වහන්ස. උට්ටේහි නැගී සිටින්න. මෙතන නැගී සිටින්න කියලා අර්ථවත් කළේ සිටින ආසනයෙන් නැගිටින්න නෙමේ, වීරය කරන්න. අට කතාවේ සඳහන් වෙන්නේ වායාම, වෑයම් කරන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, වීරයන් වහන්ස නැගී සිටින්න. ඒ වගේම සඳහන් කරනවා විජිත සංගාම, සංග්‍රාමයෙන් ජයගත්ත උන්වහන්සේට ආමන්ත්‍රණය කරන තවත් නාමයක්. බුදුරජාණන් වහන්සේ සංග්‍රාමයක් සිද්ධ කරලා එයින් ජයගත්තා. පින්නතුනි මොකද්ද මේ සංග්‍රාමය? කෙලෙසුන් සමග සටන් කළා. ක්ලේශයන් පරාජය කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සඳහන් කරන තවත් නාමයක් තමයි විජිත සංගාම. උන්වහන්සේ රාගාදී දස සංයෝජනය, ද්වාදශ සංයෝජනයන් ප්‍රහීන කරලා මාරයන් පරාජය කළ නිසා උන්වහන්සේට විජිත සංගාම කියන නමින් හඳුන්වනවායි කියලා අට කතාවේ සඳහන් වෙනවා. පින්නතුනි වර්තමාන සමාජය තුලත් විවිධ සංග්‍රාමයන් තියෙනවා, යුද්ධයන් තියෙනවා. සමහර වෙලාවට රටවල් අතර යුද්ධ කරනවා. රට අභ්‍යන්තරයේ විවිධ කණ්ඩායම් යුද්ධ කරනවා. ඒ වගේම ඒ පුජ්‍යලයන් යුද්ධ කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නියම යුද්ධය තමයි කෙලෙසුන් සමග කරන යුද්ධය, ක්ලේශයන් පරාජය කිරීම. එනිසා අට කතාවේ සඳහන් කරලා තිබෙන්නේ රාගාදීනංච ද්වාදස සංයෝජනිකස්සච මාර බලස්ස ජිතත්තා කියලා. බුදුරජාණන් වහන්සේට මේ විජිත සංගාම කියන වචනයෙන් සඳහන් කරලා තියෙන්නේ උන්වහන්සේ මාරයන් පරාජය කළා. පිනතුනි එදා බෝධිමූලයේහි උන්වහන්සේ වැඩ ඉන්න අවස්ථාවේ දසමාර සේනාවක් පැමිණියා. මාරය පැමිණිලා ප්‍රකාශ කළා ඔබ මේ ලබා ගන්න මේ වීරය අතහරින්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ හැටියට උන්වහන්සේ සැලුනේ නැහැ.
වහන්සේ බෝධි මූලෙහි වීරිය වඩල වහන්සේ මේ මාරයන් පරාජය කළ තණ්හා රති රගා මාර දූවරු පරාජය කළ. ඊළඟට උන්වහන්සේගේ චිත්තාභ්‍යන්තරයේ ඇති වුණු රාග ద్వේෂ ආදී මේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කළා. එනිසා උන්වහන්සේට සදහන් කරනවා විජිත සංගාම සංග්‍රාමයන් ජයග්‍රහණය කළා කියලා. පිනතුනි ඒ දාන ආදී ආනිසංස ධර්මයන් ප්‍රකාශ කරනකොට අපි කියනවා දානංච යුද්ධංච සමාන මාහු කියලා. දන් දෙනවයි කියලා කියන්නේ යුද්ධයක් කරනවා වගේ. ඒ යුද්ධය කරන්නේ බාහිරින් නෙමේ සිත ඇතුළත. යම පරිත්‍යාග කරන්න හදනකොට ලෝභය මතුවෙනවා. ඒ ලෝභයේ ඇලීම මසුරුකම මේ ආදී මේ කෙලෙස් මතුවුනහම දාන ධර්මාදී චේතනාවන් යටපත් වෙනවා. මොකටද ඔච්චර දීලා මගේ තව කටයුතු කරගන්න තියෙනවා. ඒ නිසා මෙපමණ ප්‍රමාණයක් දීමෙන් ප්‍රයෝජනයක් නැහැ. තව ටිකක් අඩුවෙන් දෙන්න ඕනේ. මේ විදිහට ලෝභයේ මතුවුනහම සිත ඇතුළත ඒ ඇලීම ඇති වුනහම ඒ පරාජය කරන්න බොහොම අමාරුයි. ඒ නිසා තමයි දස පාරමිතා අතරත් පළවෙනි පාරමිතාව තියෙන්නේ දාන පාරමිතා. දානය තමයි බුද්ධකාරක ධර්මවල පළවෙනි බුද්ධකාරක ධර්මය. දානයෙන් තමයි ආරම්භ කරන්නේ. ඒ නිසා දන් දෙන අවස්ථාවත් සිත තුළ අපි කරන යුද්ධයක්. කෙලෙසුන් සමග, කෙලෙස් ධර්මයන් සමග, අකුසල මූලයන් සමග යුද්ධ කරනවා. ඒ යුද්ධ කරලා ඒ අවස්ථාවේ තදංග වශයෙන් යටපත් කරගෙනයි අපි දාන ධර්මාදී පින්දහම් කටයුතු සිද්ධ කරන්නේ. පින්තුනි, සාමාන්‍ය පෘථග්ජන මිනිස්යාගේ ස්වභාවය තමයි හැමදේම තමන් සතු කර ගැනීමට බැලි. තණ්හා වඩ්ඩති මාළු ආවේ කියලා අපේ ධම්මපදයේ සඳහන් වෙනවා. තෘෂ්ණාව කියලා කියන්නේ හරියට මාළුවා වැල වගේ. පින්නතුන් දන්නවා මාළුවා කියන වැල ගහක එතුණාම මේ ගහේ සාරය මුරා බීලා ගහ විනාශ වෙනවා. ඒ නිසා අපේ තෘෂ්ණාව කියන කාරණය, තණ්හාව, ඇලීම මගේකම වැඩි වුණාම ඒ පුජ්‍යලයා විනාශ මුඛයටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දා බුද්ධත්වයටපත් වෙලා බෝධි මූලයේ ඉඳගෙන උදං අනලා ප්‍රකාශ කළේ මම තණ්හාව නැමැති වඩුව හොයාගත්තා. අනේක ಜಾති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිස. මම සසර බොහෝ කාලයක් සැරිසරුවා. දැන් මේ ගෘහය කරන වඩුව හොයාගත්තා. ඒ වඩුව තමයි තණ්හාව. ඒ නිසා තෘෂ්ණාව නැමැති මේ ගෘහකාරකයා හොයාගත්ත නැවත මම මේ ගේ නිර්මාණය කරන්න දෙන්නේ නැහැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. එනිසා පින්නතුනි, අපි විවිධ සංග්‍රාමයන් කරනවා, යුද්ධයන් කරනවා. ඒ යුද්ධයන් తాවකාලික සාමාන්‍ය යුද්ධයන්, ඒවා නියම යුද්ධ නෙමෙයි. ධම්මපදයේ සඳහන් වෙලා තියෙනවා නියම යුද්ධය නම් තමාගේ සිත දිනා ගැනීමයි කියලා. තමාගේ සිත දිනා ගැනීම කියලා කියන්නේ සිත් තුළ ඇතිවන කෙලෙස් ධර්මයන්, කිලිටි කරන ධර්මයන්. රාග, ద్వේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මාන, උද්දච්ච මේ ආදී මේ සෑම දෙයක්ම කෙලෙස් පින්නතුනි. මේ කෙලෙස් ධර්මයන් සමග කරන යුද්ධය, ඒ තුලින් සිත සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා නම් ඒ තමන් ජයග්‍රහණය කළා කියලා වෙනවා. එනිසා විජිත සංගාම කියන වචනේ බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කළේ උන්වහන්සේ සංග්‍රාමයක් ජයගත්තා. මොකද්ද මේ සංග්‍රාමය? කෙලෙසුන් සමග කරපු සංග්‍රාම. කෙලෙසුන් සමග සටන් කළා. රාගය සමග සටන් කළා. ద్వේෂය සමග සටන් කළා. ඒවා බාහිරට පේන්නේ නැහැ, සිත අභ්‍යන්තරේ. ඒ අභ්‍යන්තරේ සටනක් කරලා ඒවා පාලනය කරලා මැඩපවත්වලා සම්පූර්ණ වශයෙන් නිදහස් කළා. නැති කරලා දැම්ම, හරියට ගහක් මුලින් උපුටලා දාමනවා වගේ.
පොළොව හා සම්බන්ධ වෙලා තියෙන මුල් එක්කම ගලවල දහපුවාම නැවතේ ගහ හටගන්නේ නැහැ. ඒ වගේ කෙලෙස් ධර්මයන් පින්නතුනි බුදුරජාණන් වහන්සේ නැති කළේ නැවත උපදින්නේ නැති විදිහට. දැන් අපි කෙලෙස් ධර්මයන් යටපත් කරනවා. නමුත් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂය පෙරුන්දම් පුරලා උන්වහන්සේ මේ ක්ලේශ ධර්මයන් සම්පූර්ණ වශයෙන් නැති කරලා දැම්. උන්වහන්සේ සංග්‍රාමයෙන් ජයග්‍රහණය කළයි කියලා සඳහන් වෙනවා. ඒ ගාථා ධර්මයේ සඳහන් වෙන අනිත් කාරණය තමයි පන්න භාර. දැන් සක්‍ර දේවේන්ද්‍රය කියන වීරයන් වහන්ස වෑයම් කරන්න. උන්වහන්සේ සංග්‍රාමයෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ හඳුන්වන අනිත් වචනය තමයි පන්න භාර. අටකතාවේ සඳහන් වෙනවා මේ වචනය විවරණය කරලා ඕරෝපිත කන්ද කිලේසාභි සංකාර භාර කියලා. පින්නතුනි කෙලෙස් බර. උන්වහන්සේ කෙලෙස් බර පංචස්කන්ධය හා බැඳිලා තියෙන ස්කන්ධ පංචකය හා බැඳිලා තියෙන මේ කෙලෙස් ධර්මයන් සියල්ල මෙහි බර පැත්තකින් තිබ්බා. එනිසා උන්වහන්සේ බරක් ඔසවාගෙන යන්නේ නැහැ. නමුත් අපි දැන් මේ බරක් ඔසවගෙන යනවා. ස්කන්ධ පංචකයත් එක්ක කෙලෙස් බර. එනිසා කෙලෙස් බර නිසා තමයි අපි සසර සැරිසරන්නේ. මේ මහා බරක් අපේ හිස තුල චිත්තාභ්‍යන්තරේ තියාගෙන තිබෙන්නේ. මේ ස්කන්ධ පංචකයත් එක්ක සම්බන්ධයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පුජ්‍යලයා කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකේ එකතුව. ඒ වගේම ඇසකනාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් නිසා අපි අරමුණු අරගෙන විවිධ ක්ලේශයන් නිර්මාණය කරගෙන ඒවා සිත තුල තැම්පත් කරගෙන තියෙනවා. එනිසා කෙලෙස් භරින් බරිත වුණු සත්වයන් සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ අර සියලුම බාර පැත්තකින් තිබ්බා. ඒ නිසා උන්වහන්සේට සදාහන් කරනවා පන්න භාර කියලා. අනිත් වචනය තමයි අනන. ණය නැත්තානනි. බුදුරජාණන් වහන්සේ ණයෙන් නිදහස් වුණා පින්නතුනි. මේ සදාහන් වෙන්නේ විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා දාණය වළඳනකොට සිවුරු පොරවනකොට සේනාසන පරිභෝග කරනකොට ගිලම්පස වළඳනකොට උන්වහන්සේලාගේ කෙලෙසුන් තියෙන තාක්කල් ඒ සියල්ලටම උන්වහන්සේලා භික්ෂුන් වහන්සේලා හැටියට ණයයි. නමුත් බුදුරජාණන් වහන්සේ කෙලෙසුන්ගෙන් නිදහස් වුණ නිසා උන්වහන්සේ ණය නැහැ. දැන් පින්නතුන් දන්නවා භික්ෂුන් වහන්සේලා දානය වළඳන අවස්ථාවේ උන්වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරනවා. ප්‍රත්‍යවේක්ෂා කරන්නේ මම මේ දානය වළඳන්නේ කුමන කාරණයක් නිසාද කියලා මෙනෙහි කරනවා. සිවුරු පොරවනකොට ප්‍රත්‍යවේක්ෂා කරනවා. ප්‍රත්‍යවේක්ෂා කරනවායි කියලා කියන්නේ මම මේ සිවුරු පොරවන්නේ මැසි මදුරු ආදී කරදරවලින් නිදහස් කරගෙන කටයුතු කිරීම සඳහා. මේ ආදී වශයෙන් හැම අවස්ථාවකම භික්ෂුන් වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ මෙනෙහි කරනවා, සිහි කරමින් ඒවා පරිභෝග කරනවා. එහෙම නැති වුණොත් ණයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ණයෙන් නිදහස් වුණා. උන්වහන්සේ කවස්ථාවක සඳහන් කරනවා පින්නතුනි, දැන් භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පරාජිකා ධර්ම හතරක්. උන්වහන්සේ කවස්ථාවක සඳහන් කරනවා මහණෙනි මම තවත් පරාජිකාවක් පැනෙව්වනම් පනවන්නේ මේ ප්‍රත්‍යවේක්ෂා නොකිරීම කියන කාරණයටයි කියලා. වෙනතුනි අන් අයගේ දේවල් පරිභෝග කරන හැම වෙලේම තමන් ණයකාරයෙක් වෙනවා. ඒ ණය ගෙවන්න වෙනවා විවිධ ආකාරයෙන්. දැන් සත්වයන් වෙලා ණය ගෙවනවා. විවිධ සත්වයෝ බර ඇදගෙන යන්නේ. ඒ බර ඇදගෙන යන්නේ තමන් සංසාරේ කාට හරි ණය වෙලා. ඒ ණය තමයි ගෙවන්නේ. මහා බරක් උසුලගෙන යනවා.
සමහර වෙලාවට ගවයින් හරක් වෙලා විවිධ තිරිසං ආත්මභාවවලට පත් වෙලා මහා වේදනාවක් දරාගෙන ශාල බරක් කුසලගෙන යනවා. ඒ පින්නතුනි සංසාරේ ණය වුණු අය. ගිහි පැවිදි කාටත් මේ අදාළයි. නමුත් මෙතන විශේෂයෙන් අවධාරණය කරන්නේ භික්ෂූන් වහන්සේලා උදෙසා උන්වහන්සේලා සිව්පසය පරිභෝග කරන හැම වෙලේම මම මේ පරිභෝග කරන්නේ කුමක් සඳහාද කියලා මෙනෙහි කරන්න ඕන. හොඳා අනිත් අයගේ දේවල්නේ, තමන් සතු දේවල් නෙමෙයි මේ පරිභෝග කරන්නේ. දානය සකස් කරලා දෙන්නේ වෙනත් අය. සිවුරු ආදිය ලබා දෙන්නේ වෙනත් අය. ඒ නිසා හැම වෙලේම ඒවා නිවැරදි විදිහට පරිභෝග කළේ නැත්නම් තමන් ණයකාරයෙක් බවට පත් වෙනවා. ඒ ණය ගෙවීම එසේ පහසු කාර්යයක් නෙමෙයි. සා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අනන කියන වචනේ උන්වහන්සේ පින්නතුන්නේ ණයකින් නිදහස් වුණා. උන්වහන්සේ සම්බෝධිත්වය අවබෝධ කර ගැනීමත් සමග බුද්ධත්වයට පත්වීමත් සමග උන්වහන්සේ ණයෙන් නිදහස් වුණා. සා සක්‍ර දේවේන්ද්‍රයා මේ පර්යාය නාමවලින් බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරලා කියනවා වීරයන් වහන්ස නැගී සිටින්න. සංග්‍රාමයෙන් ජයගත් ඔබ වහන්සේ, කෙලෙස් බර බහා තැබූ ඔබ වහන්සේ, ණය නැති ඔබ වහන්සේ මේ ලෝකේ හැසිරෙන්න. මේ ලෝකයේ තුල තමන් වහන්සේගේ සේවාවන් සිද්ධ කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම සක්‍ර දේවේන්ද්‍රයා මේ ගාථා ධර්මයෙන් සඳහන් කරනවා චිත්තංචතේ සුවිමුත්තං චන්දෝ යතාපන්න රසාය රත්ති. හරියට ඔබ වහන්සේගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. පිරිසුදුයි. වහන්සේගේ හිත හරිම පිරිසුදුයි. මොකක් වගේද? පූර්ණ චන්ද්‍රයා වගේ. චන්දෝ යතාපන්න රසාය රත්තිං, රාත්‍රියේ පායලා තියෙන පුන්සඳ වගේ ඔබ වහන්සේගේ සිත ඉතාම පිරිසුදුයි. කෙලෙසුන්ගෙන් මිදුනහම පින්නතුනි සිත පිරිසුදු වෙනවා. දැන් බලන්න අපේ මුහුණ පැහැපත් වෙලා, අපේ මුහුණේ බොහොම ප්‍රියමනාප ඇති වෙන්නේ අපේ සිත පිරිසිදු වෙනකොට. අපේ සිත පිරිසිදු වෙනකොටම අපේ මුහුණත් පැහැපත් වෙනවා. සිතේ කෙලෙසුන්ගෙන් බර වෙලා නම් හැම වෙලේම රාග, ద్వේෂ, මෝහ ආදී මේ ක්ලේශයන් බහුල නම් අපේ මුහුණ පැහැපත් භාවයේ නැති වෙලා යනවා. කාල වර්ණයට හැරෙනවා. ප්‍රියමනාප බව නැති වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සිත කෙලෙසුන්ගෙන් සම්පූර්ණ නිදහස් වුන නිසා හරියට පූර්ණ චන්ද්‍රයා වගේ, පුන්සඳක් වගේ. උන්වහන්සේ හරිම ප්‍රියමනාපයි. උන්වහන්සේගේ මුහුණ හරිම පැහැපත්. ඒ නිසා සක්‍ර දේවේන්ද්‍රයා මේ විදිහට බුදුරජාණන් වහන්සේට දැන් වන්දනා කරනවා. මේ ගාථා ධර්මයෙන් වන්දනා කියන සූත්‍රයෙන් සඳහන් කළේ මේ සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඔබ වහන්සේ මෙන්න මේ වගේ ගුණයන්ගෙන් යුක්ත කෙනෙක්. ගුණ වර්ණනාවක් කරනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, නකෝ දේවා නමින්ද තථාගතා ඒවං වන්දිතබ්බ. සක්‍ර දේවේන්ද්‍රය ඒ විදිහට බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න එපා. ඒක නෙමේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන නියම ක්‍රමය. ඒවංචකෝ දේවානමින්ද තථාගතා වේදි තබ්බ. මෙන්න මේ ආකාරයටයි සක්‍ර දේවේන්ද්‍රය බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට. දැන් පින්නතුනි සක්‍ර දේවේන්ද්‍රය බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කියමින් උන්වහන්සේට වන්දනා කළා. ගුණ වර්ණනාවක් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සක්‍ර දේවේන්ද්‍රය මට කරන නියම වන්දනාව නම් ගුණයන් ප්‍රකාශ කිරීම නෙමෙයි. බුදුරජාණන් වහන්සේට කරන නියම වන්දනාව උන්වහන්සේගේ ගුණයන් ප්‍රකාශ කිරීම නෙමෙයි. ඒක නියම වන්දනාව නෙමෙයි. යම්කිසි පුජ්‍යලයේ ගුණයන් නිතරම ප්‍රකාශ කරනවා නම් ගුණ ප්‍රකාශ කිරීම සත්පුරුෂ ගතියක්. ගුණයන් නිතරම මතු කරලා දැක්වීම ඉතාම වටිනා කාරණයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කියමින් උන්වහන්සේට
වන්දනාමාන කරමින් සිටීමම පමණක් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ නෑ. එනිසා උන්වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයට මේ විදිහට අර ගාථා ධර්මයේ ටිකක් වෙනස් කරලා ප්‍රකාශ කරනවා. උට්ටේහි වීර විජිත සංගාම සත්තවාහ අනන විචර ලෝකේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සන්ති. පිනතුනි ඒකේ වටිනාම කාරණේ තමයි අවසාන පදේ සඳහන් වෙලා තියෙන්නේ, දේසෙස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සන්ති. සක්‍රදේවේන්ද්‍රයාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහටයි බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕන. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න මේක අවබෝධ කරගන්න බොහෝ පිරිසක් ඉන්නවා. බලන්න පින්නතුනි මේ ව්‍යංගාර්ථය ඔබ කල්පනා කරලා මේ තුලින් අපේක්ෂා කරන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට කරන නියම වන්දනය නම් උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අවබෝධ කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේට කරන නියම වන්දනාව නම් උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අවබෝධ කර ගැනීම. දැන් යම් කෙනෙක් නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ කියමින් උන්වහන්සේට වන්දනාමාන කරමින් කටයුතු කරනවා නම් ඒ වන්දනාව සම්පූර්ණත්වයට පත් වෙලා නැහැ. 150යි. ඊට වැඩිය බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරන්නේ උන්වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මයේ අනුගමනය කිරීම. පිළිපැදීම. පිළිපැදීම තුලින් තමයි ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. එනිසා උන්වහන්සේ නිතරම ධර්මයේ තුල අවධාරණය කරනවා. මම මේ ධර්මය ඔබට දේශනා කරන ඔබ මේ ධර්මය අනුගමනය කරන්න. අනුගමනය කළොත් තමයි සාන්දිෂ්ඨිකව එහි ප්‍රතිඵල ඔබට ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. දැන් උදාහරණයකින් සඳහන් කළොත් සරලම උදාහරණයක්. වෙනතුනි මේ ධර්මයේ මහා සාගරය වගේ ගැඹුරුයි. මේ ධර්මයේ ඊටාම ගැඹීරයි. මේ ධර්මය සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කරගන්න බෑ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. සාමාන්‍ය කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. ප්‍රඥාවන්තයෙට පමණයි මේ ධර්මයේ විෂය වෙන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ උගත්කම බුද්ධිය නෙමේ, කරුණු අවබෝධ කරගැනීමේ ශක්්‍යතාවය. ඒ සසර ඒ සඳහා පුහුණු කරලා පැවතුනහම නිරායාසයෙන්ම ප්‍රඥා ධර්මය ඇති වෙනවා, ප්‍රඥාව වැඩෙනවා. එතකොට කරුණු කාරණා අවබෝධ කරගැනීමේ ශක්තිය ඇති වෙනවා. යථාබෝධය ලබා ගන්නට නම් එයා ප්‍රඥාවන්තයෙක් බවට පත්වෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ උන්වහන්සේට කරන නියම වන්දනය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අනුගමනය කිරීමයි, පිළිපැදීමයි, ඒ ධර්ම මාර්ගය තුල ගමන් කිරීමයි. ඒ තුලින් තමන්ගේ ජීවිතේ සැනසීමට පත් කරගන්න පුළුවන්. දැන් වක්කලී හාමුදුරුව බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන උන්වහන්සේ දවසම උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ රූපේ දිහා. බුදුරජාණන් වහන්සේ වක්කලී හාමුදුරුවන්ට අනුශාසනා කරනවා, වක්කලී මෙහෙම කරන්න එපා. මගේ මේ දිරා යන කුණු වෙන ශරීරයේ දිහා ඔබ බලා සිටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. මා දේශනා කොට වදාළ ධර්මය ඔබ වඩන්ඩ මෙනෙහි කරන්ඩ පුහුණු කරන්ඩ, එතකොට ඔබට මේ සසරින් නිදහස් වීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම උන්වහන්සේ සඳහන් කරනවා, යෝ ධම්මං පස්සති සෝමං පස්සති. බුදුරජාණන් වහන්සේ නිවරදිව දැකගන්ට නම් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපි හරියට අවබෝධ කරගන්ට නම් උන්වහන්සේගේ ධර්මය දකින්න ඕනේ. ධර්මය දකින්නවයි කියලා කියන්නේ පින්නතුනි ඒ ධර්මය අනුගමනය කරන්න ඕනේ, පිළිපදින්න ඕනේ. ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවන් කියවන්න, පරිශීලනය කරන්න, පොතපත කියවන්න,
කියවන ගමන් ඒ ධර්ම කරුණු ජීවිතයට එකතු කරගෙන ඒවා අනුගමනය කරන්න. දැන් අපි සරලම කාරණයක් ගත්ත බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සියලු සත්වයන්ට මෙත් වඩන්න කියලා. මෛත්‍රිය වඩන්න ඔබ අන් සත්වයන් තමන්ටත් සියලු ලෝක සත්වයන්ටත් ඒ විදිහට මෛත්‍රිය වඩනකොට ඔබට ජීවිතයට දැනෙන සැනසීම, සිත වරෙන් නිදහස් වෙලා සිතේ ඇතිවන සැහැල්ලු භාවය, ඒ තුළින් අපිට මේ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනවා. බුදුරජාණන් වහන්සේ මොන වගේ උත්තමයන් වහන්සේ නමක්ද කියන කාරණය අපිට වැටහෙනවා. සා එකිනෙක කරුණු සරල කාරණේ ඉඳලා ඔබ ජීවිතයට එකතු කරගන්න ඕන. ගිහියන් හැටියට ඔබට තියෙන පංචශීල ප්‍රතිපදාව. පංචශීලයේ අපි සමාදන් වෙනවා. සමාදන් වෙලා ඒව අනුගමනය කරලා ඒ අනුගමනය කිරීම තුළින් ලබන සැනසීමත් එක්ක බුදුරජාණන් වහන්සේට ගිහි මලක් පූජා කරනකොට තමයි ඒක තමයි නියමම වන්දනය හැටියට සඳහන් වෙන්නේ. සවුන්වහන්සේ අපේක්ෂා කළේ නැහැ මල් මිටි ගණන් මට ගෙනල්ලා පූජා කරනවට වැඩිය, උන්වහන්සේ ආමිෂයට වැඩිය උන්වහන්සේ ප්‍රශංසා කළේ ප්‍රතිපත්තිය. ආමිෂය කියන එක ප්‍රතික්ෂේප කළේ නැහැ. මොත් ආමිෂ පූජාවට යන්න ප්‍රතිපත්තියට අපි ගමන් කරන්න ඕනේ. ආමිෂයෙන් අපිට ප්‍රතිපත්තියට යන්නත් පුළුවන්. නමුත් සත්තු මරන්නේ නැතුව සත්ව හිංසාවෙන් වැළකිලා පළවෙනි සිල්පදේ ආරක්ෂා කරමින් ඉන්න කෙනෙක් ගින් බුදුරජාණන් වහන්සේ නිසායි මම මේකෙන් වැළකුණේ කියලා උන්වහන්සේගේ ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේට මලක් පහනක් පූජා කරනවා නම් ඒක තමයි නියම වන්දනය හැටියට සඳහන් වෙන්නේ. අපි සොරකම් කිරීමෙන් වැළකිලා අන් සතු දේවල් ගැනීමෙන් වැළකිලා ඒ ශික්ෂාපදේ ආරක්ෂා කරන ගමන් ජීවිතයෙන් ලබන සැනසීමත් එක්ක බුදුරජාණන් වහන්සේට මලක් පහනක් පූජා කරනවා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේට කරන නියම වන්දනය සැලකීම හැටියට සඳහන් වෙන්නේ. එනිසා පින්දුනි මේ සූත්‍ර දේශනා මගින් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ මේ ධර්ම මාර්ගය තුල ගමන් කිරීම, ධර්මයේ පිළිපැදීම, චරත කියන කාරණේ හැසිරෙන්න මේ ප්‍රතිඵල ලබා ගන්නට වෙන්නේ එය තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීමෙන්. ධම්මෝසද සමන්නත්ති ඒතම් පියොත බික්කව, මහණෙනි ධර්මය හා සමාන ඖෂධයක් නැ මේ පානය කරන්න කියලා. දැන් ඔබ ඖෂධයක් අරගෙන ඔබට රෝගයක් තිබෙනවා, ඒ ඖෂධය අරගෙන ඖෂධයේ ಗುಣ කිය කියා ඉන්නවනම්, ඖෂධයට වැඳ වැඳා ඉන්නවනම්, නමුත් ඖෂධය පානය කරන්න නැත්නම් තමන්ට තියෙන රෝගේ සුව වෙන්නේ නැ. ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා, වන්දනා කරනකොට පින් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහි කරනකොට, උන්වහන්සේගේ ගුණයන් නිතර සිහි කරනකොට අපිට පින් සිද්ධ වෙනවා. ඒ පින ලබා ගන්නවා වගේම ජීවිතේ වෙනස් කරගෙන සසරේ නිදහස් වෙන්න නම් උන්වහන්සේගේ ධර්ම මාර්ගය, උන්වහන්සේ අනුදැන වදාළ ප්‍රතිපත්තිය ජීවිතයට එකතු කරගෙන අනුගමනය කරන්න ඕනේ. එනිසා ඔබ පංචශීල ප්‍රතිපදාවෙන් ආරම්භ කරන්න. පංචශීල ප්‍රතිපදාවේ පහම එකවරයක් නෙමෙයි, එකිනෙක සිල්පදයෙන් ආරම්භ කරන්න. ඒ කියන්නේ ප්‍රතිපත්තිගරුකව ජීවත් වීම. ඒ වගේම තමන්ගේ ජීවිතය තුළ ඇතිවෙන ක්ලේශ ධර්මයන්, මනස අභ්‍යන්තරයේ ඇතිවෙන කෙලෙස් ධර්මයන් ඔබ දකින්න. ඔබේ හිත ඔබ දැකගැනීමේ හැකියාව තියෙන නිහඬව නිසංසලව ඉඳිමින් මගේ මනස තුළ ඇතිවෙන්නේ මොන වගේ සිතුවිලිද? ඒවා තමන් දැකලා ඒවා පාලනය කරගන්න කටයුතු කරන්න. ඒවා නිස්සාරත්වයේ අවබෝධ කරගන්න. දැන් ද්වේෂ කිරීමෙන්, තරහ ඇති කර ගැනීමෙන්, පලි ගැනීමෙන්, ඊර්ෂ්‍යා කිරීමෙන් මේ ආදී දේවල් වලින් ලබන ඵලයක් නෑ. මේව නිස්සාර සිතුවිලි, සිතුවිලි පමණයි. මේ සිතුවිලි ඇති වුණාම අපි ක්‍රියාත්මක වුණාම අපි සසර පාපයන් රැස් කර ගන්නවා. සසර දීර්ඝ වෙනවා. මේ ඝෝර භයංකර සංසාරේ අපිට ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්නට යන සිද්ධ වෙනවා. ඒ නිසා සෑම අවස්ථාවකම පින්නොතුනි මනසේ ඇතිවන සිතුවිලි තෝරා බේරා ගන්නට ඔබට හොඳ සතියක් සිහියක් තියෙන්න ඕන. ඒ සිහිය නිකම්ම ඇති වෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණය කරලා හොඳ පුරුද්දක් තියෙන්න ඕන. ධර්ම ශ්‍රවණය කරන්ට නම් ඔබ කල්යාණ මිත්‍රයන් ශ්‍රේවණය කරන්න ඕනේ. හොඳ කලණ මිතුරෙක් ශ්‍රේවණය කරනකොට
ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාවෙන් අපි ධර්මශ්‍රවණය කරන්න යොමු වෙනවා. ධර්මශ්‍රවණය කිරීමේ ප්‍රතිඵලය තමයි යෝනිසෝ මනසිකාරය ඇතිවන සිහිය. සිහිය නැති තැන අපේ ජීවිත විනාශ වෙනවා. සිහිය තියෙනවා නම් අපි පාපයෙන් නිදහස් වෙනවා. සිහිය ඇති වුණාම ජීවිතය තුළ කරන කියන කටයුතු පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනවා. එනිසා පින්නතුනි, සිහිය දියුණු වෙන්නේ ධර්මශ්‍රවණය කිරීම. නිතරම ධර්මශ්‍රවණය කරනකොට පුදුමාකාරෝ මානසික සැනසීමක් වගේම සිහියක් සති සම්පජඤ්ඤයේ දියුණු වෙන සිහිය සමග නුවණ ඇති වෙනවා. මං කරන්න ඕනේ මොනවද? මං වැළකෙන්න ඕනේ මොනවෙන්ද? මගේ ජීවිතේ මං ගොඩනගා ගන්න ඕනේ කොහොමද කියන කාරණය නිරන්තරයෙන් මනසට වැටහෙනවා. ඒ තුලින් අවසානයේදී මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හරහා අපිට නිවණින් සැනසෙන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ වන්දනා කියන සූත්‍ර දේශනාවේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ සඳහන් වන මේ සූත්‍ර දේශනාවගෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ උන්වහන්සේට කරන නියම වන්දනේ නම් ගුණයන් ප්‍රකාශ කිරීම නොව උන්වහන්සේ වදාළ ධර්ම මාර්ගය අනුගමනය කිරීම පිළිපැදීමයි. ඒ නිසා පින්නතුන්ට ඒ කාරණේ අවබෝධ කර ගැනීම සඳහා උතුම් ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන ලබන පින්නතුන් හැම දෙනාටමත් ඒ වගේම විශේෂයෙන්ම අපි මෙතෙක් වේලා ධර්මශ්‍රවණය කිරීම තුන රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ශක්තිය දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියන්ගේ දේව ආශිර්වාදයේ පින්වත් හැම දිනාටම සැලසේවා. දෙවියෝ බොයෙන් ආරක්ෂා කරත්වා. දෙවියෝ තුන් නිවණින් සනසේවා. දායකත්වයේගෙන කටයුතු කරන ලබන පින්නතුන් නමින් මිය පරලෝගියාව සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඥාතීන්ගේ පරලොව ජීවිත සුඛී සුවපත් වේවා. සනසීමටපත් වේවා. ඥාතීනුත් තුන් නිවණින් සනසේවා. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන ලබන පින්නතුන්ටත් ඒ පවුල්වල දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු කරගත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන පින්නතුන් හැම දිනාටමත් මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාද ශක්තිය සැලසේවා. හැම දිනා නිදුන් රෝගී භාවයේ චිරජීවනයේ ආයුරාරෝග්‍ය සම්පත්තිය සැලසේවා. කෙලවරමා නිවන් පිණිස මේ පින් සසර පාරමී වේවායි ප්‍රාර්ථනා කටයුතු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සුපින්නතුනි, චන්දන සූත්‍රය ඇසුරු කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ ගම්පහ බැන්ටිය මුල්ල විද්‍යාසේකර පිරිවන් විහාරය හා අස්ගිරිය පුරාණ ගල්ලෙන් විහාරය යන උභය විහාරාධිපති, බැන්ටිය මුල්ල විද්‍යාසේකර පිරිවනේ නියෝජ්‍ය පරිවේනාධිපති, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජනීය බැලුම්හර ඉන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අප හැම දෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි, ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්න. එසේ නම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතක මෙම ධර්මානුශාසනාවේ සංයුක්ත පටයක් හෝ කැසට් පටයක් ලබා ගැනීමට අවශ්‍ය නම් 0112 3710 82 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගී ප්‍රසන්ටේෂන් නමතන. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.